අයිබෝවන් ඔන්න මම ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න යන්නේ ලේසිම ක්‍රමයකට මගේ ක්‍රමයට කුකින් ඔයිල් මම ඉතින් පොල් තෙල් තමයි එකතු කරගන්නේ ඒකට මම එකතු කරගන්නවා චොප් කරගත්තු ඉඟුරු සුදු ලුණු කරපිංචා ඒක එකතු කරගෙන මම බතම් ගාමින් කියන්නේ රම් පොල් හැම එකතු කරලා ඉතින් ලංකාවේ ඉන්න නිසා අපිට රම් පොල් හැම තියෙනවා එක ටිකක් අඩු ගින්දරේ රන්නන් පාට වෙන්න ෆ්‍රයි කරගන්නවා ඊට පස්සේ මම එකට එකතු කරගන්නවා රම් පොල ගෝවා සූදියේ මාළු මිරිස් කෑලි ටිකක් කපලා එකතු කරගන්නවා රසය අනුව ලුණු එකතු කරගෙන තියන්නේ බත් වෙනකොට ඉතින් රයිස් කුකර් එකේ බත ගානට උයාගෙන තියෙනවා ගොඩක් බේවෙන්න උයාගන්න එපා බත් එක එන්න ඉතින් වොයිස් එකක් ටිකක් වෙනස් වෙලා ලංකාවට ආවට පස්සේ දේශපු දේ වෙනස් වෙනකොට කොහොමත් වගේ සවුන්ඩ් එක වෙනස් වෙනවා ඊට පස්සේ මම මේක එකතු කරගන්නවා බිත්තර එකක් ඔයාලට කැමති නම් විතර දෙක තුනක් වුණත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් පෝෂණීයයි මේ විදිහට විතර එකතු කරලා තියෙන එළවලු වර්ගයක් එකතු කරගන්න ඔයාලට පුළුවන් මේකට ලීස් කැරට් වගේ දේවල් තව හීනියට ලියපු අල එහෙම එකතු කරගන්න පුළුවන්. මේක ගොඩක් කැම්බෙන්න අවශ්‍ය නැහැ. විනාඩි 5කින් 10කින් මේ වත් එක හදාගන්න පුළුවන්. මැකැවිල්ලා පීසා සීසන් එක ඉතින් හරිම රසයි ඒ වගේම බර්ගර් සීසන් එකක් තියෙනවා ඔයාලට පුළුවන් මේක එකතු කරගන්න ඉතින් ඒක එකතු කරගත්තම හරි රසයි අපිට වෙන ලුණුත් අවශ්‍ය වෙන්නේ නැහැ පුංචයත් ඉතින් හරි ආසාවෙන් කයි මේ විදිහට දුන්නම මෙතන දැන් ගොඩක් පෝෂණීයයි ඒ වගේම ටේස්ටි එක හොඳයි ඔයාලට පේනවා ටිකක් සැරට තියෙන්නේ ඉතින් ලංකාවේ ඉන්නයි කොහොමත් ටිකක් සැරට කන්න ආසයිනේ දැන් මම බත් ටික රයිස් කුකර් එකේ හදාගෙන තියෙන්නේ ඊට පස්සේ මේකට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දෙන්නට කන්න තමයි මම මේක හදාගන්නේ ඒ බත් එකටත් රම්ප එකතු කරගෙන තියෙනවා බත් කෝප්ප තුනක් විතර එකතු කරගත්තා. දැන් මේක ටිකක් ෆ්‍රයි කරගත්තාම හරි ඉතින් ලුණු ගානට තියෙනවා. සීසන් එකෙත් ලුණු තියෙනවා. ඒ වගේම බත්තරටත් ලුණු තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ලුණු රස මදි නම් ඔයාලට පුළුවන් මේකට ලුණු කුඩු ටිකක් එකතු කරගන්න. මම මේකට එකතු කරගෙන තියෙන්නේ මාළු මිරිස් ගෝවා බිත්තර විතරයි. ඔයාලා කැමති එළවලු වර්ග එකතු කරගෙන මේ විදියට රසවත් එළවලු බතක් හදාගන්න පුළුවන් ඉතාම ඉක්මනින් පහසුවෙන් ඉතින් මේක මම උදේට කන්න තමයි හදාගන්නේ ඒක නිසා ඔය සිම්පල් එකට හදාගන්න පුළුවන් ඔයාලට ඩිනර් එකට එම හදනවා නම් තව එළවලු වර්ග එකතු කරලා බිත්තර වැඩිපුර එකතු කරලා හදාගෙන මේක චිකන් කරි එකක් එක්ක කන්න පුළුවන් දවල්ට ඒ වගේම රෑට ඉතින් මට කඩේ යන ටිකක් පම්මැලි ඒක නිසා මට හිතුණා මේ විදිහට උදේට බත් එකක් හදලා පුංචියත් එක්ක කන්න ඕනේ කියලා මේක පුංචියටත් ඕන තරම් රසට කන්න පුළුවන් දෙයක් තමයි ඔන්න ඉතින් හදාගෙන ඉවරයි දැන් තියෙන රස බලන්න තමයි ඔයාලට දැක්ක මේ මම වීඩියෝ එක එඩිට් කරන්නේ නැහැ ඉතින් වීඩියෝ එක එඩිට් කරන්නේ නැතුව විනාඩි 4කින් මේ බත් එක හදාගෙන තියෙන විනාඩි 4යි තප්පර 16ක් ගිහින් තියෙනවා ඔන්න බලන්න ගොඩක් රසට ලස්සනට හදාගත්තු පෝෂණීය බත් එක මගේම ක්‍රමයට ඉතින් මේක සම්ප්‍රදායික රයිස් එකක් නෙමෙයි මගේ ක්‍රමයට මම ඊසි හදන උදේට හදාගත්තු බත් එක ඔයාලට පුළුවන් අඩු වියදමෙන් අඩු කාලයකින් විනාඩි 4යි තප්පර 34යි ගිහින් තියෙන්නේ ඔන්න ඉතින් හදාගෙන ඉවරයි දැන් තියෙන රස බලන්න තමයි දැන් සිටියට ඔයාලට ගොඩක්ම ස්තුතියි කාලෙකින් වීඩියෝ එකක් දාන්නත් බැරුව ගිය නිසා මම ඔන්න ඔයාලට වීඩියෝ එකක් දුන්නා ඉක්මනින් මම නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු මාලිඩි සිල්ලා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම්
subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. මම මාලි ඩිසිල්ලා YouTube channel. Thank you. God bless all my friends. See you next video. Don't forget subscribe and like, share. Bye bye.